ධර්මානුශාසනා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. දෛවනා තීරණ දින ධර්මදේශනාට සූදානම් කරලා සාදුකාරයක් පවත්වන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ලාභ කම්ඤාන සික්ඛති අලාභාච න කුප්පති අවිරුද්ධෝ ච තණ්හාය රසේසු නානු විච්ඡති කෞරණීය යෝගාවචර මහා සංඝරත්න අවසරයි. අනිකුත් උපාසක මහතුරු සම්බන්ධ කරගෙන සතිපතා පවත්වන ධර්ම දේශනාවට අපි පොදු මාතෘකා වශයෙන් තියාගත්ත පුරාවේගයේ සූත්‍ර නිදිපත් කරගෙන තවත් දේශනා වාරයකයි මේ සූදානම් වෙන්නේ. අපි මෙතුවා කල් මේ සූත්‍රයේ ගාථාවෙන් ගාථාව විස්තර කරමින් අද මේ හත්වෙනි ගාථාවටයි ගාථාවයි මාතෘකා වශයෙන් කතා ගත්තේ. අපි ගියේ පාර මේ ගැන සාමාන්‍ය දල කෙටි මතක් කරගැනීමක් කරා. මේ සූත්‍රයේ මූලික තේමාව ගත්තොත් ඒක මේ නිර්මිත සර්වජන් වහන්සේ නමක් විසින් ඒ ගෞතම සීල සර්වජන් වහන්සේ වෙත අසන ලද ප්‍රශ්නයකට දෙන ලද පිළිතුරක් තමයි මේක විග්‍රහ වෙන්නේ. ප්‍රශ්නයේ සඳහන් වෙන්නේ කතං දස්සී කතං සීලෝ උපසන්තෝති පෞච්චති. සර්වජන් වහන්සේ අහනවා ඒ නිර්මිත සර්වජන් වහන්සේ කතං දස්සී කතං සීලෝ කෙවැනි දර්ශනයක් කුමන ආකාරව දෘෂ්ටියක් මධ්‍යමතාන්තරයක් දර්ශනයක් ඇති කෙනෙක්ද කුමන ආකාරයක සීලයක් ඇති කෙනෙක්ද උපසන්තෝති පෞච්චති උපසාන්තයයි ඔබ වහන්සේ නම් කරන්නේ. ලෝකේ උපසාන්තයත් ඉන්නවා. එක්කෙනෙක්ගේ උපසාන්තයි කියන එක නම් තව කෙනෙක්ගේ විශේෂණයට ලක් කරනවා. තව කෙනෙක් උපසාන්ත නැහැ කියන එක නම් මේ කෙනෙක් උපසාන්තයි කියලා පිළිගන්න ඒක. විශේෂ උපසාන්ත භාවයේ පිළිබඳව තාරා කිරන් කියනවා. ඒ සාරවත්්‍ය මතයයි මේ හානි. සර්වඥාසේ කරන ඔබ වහන්සේ කොයි ආකාර සීලයක් ඇත්තා වූ කොයි ආකාර දෘෂ්ටියක් ඇත්තා වූ කියන උපසාන්තයයි කියන්නේ කියලා. ඉතින් මේක අපි ගියේ පාරත් අර සාධක සූත්‍රයක් වශයෙන් මතක් කරගත්ත විදිහට ස්මනදණ්ඩ සූත්‍රයේ අවසාන දීගණිකා දීග සූත්‍රයක් අවසානයේදී සර්වඥාන්සේ පුනරෝක්තියක් කරනවා. ශීලවත් ශීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං නත්ති සීලා නත්ති පඤ්ඤා ආදී වශයෙන් සීලය ඇති කෙනාට ප්‍රඥාව තියෙන ප්‍රඥාව ඇති කෙනාට සීලය තියෙන සීලය නැත්නම් ප්‍රඥාන ප්‍රඥාන නැත්නම් සීලේ නේ. නිසා සීලයක් ප්‍රඥාවක් දෙකට ලෝකේ අග්ගමක්ඛායත කියලා කියනවා. සීලයයි ප්‍රඥාවයි දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම. දැන් මේ නිර්මිත ධර්මචන ශාසන ප්‍රශ්නේ කෙවැනි සීලයක් සහ කෙවැනි ප්‍රඥාවක් නැත්නම් කෙවැනි දර්ශනයක් ඇති කෙනෙක්ද උපසාන්තයි කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ මේකේ තාරාතිරම් පිළිබඳ ප්‍රශ්නයක් මම කතා කරා. ඉතින් ඒකේදී ගෞතම සීල ධර්මචන වහන්සේ දෙන උත්තරය තමයි වීත තන්නෝ පුරාදී ලෝකින තනි චෙටි සාරාර්ථය. කය බිඳි මරණයෙන් මත්තේ මේ තණ්හාව ක්ෂය කළ තැනක්. ඉතින් ඒක සාරාර්ථ වශයෙන් ඒ උග්ගති සංයෝ කෙනෙකුට ඒක පාරටම තේරෙනවා. නමුත් ඒ විපංච සංයු කියන එක නාට තේරෙන්නේ. එයාට සමාලාට ඒක විස්තර කරන්න වෙනවා. ඊගාවට මේ එතන පැය ගණන් සමාත බණ කියනවා. තව සමහරක් ඉන්න හැම බණ කියලාත් බෑ. ඒ බණ අහලා සාකච්ඡා කරලා භාවනා කරලා නැවත නැවතත් බණ අහලා සුද්ධ කරලා නෙයිය පුද්ගලෙවි කියලා කියනවා. ඉන්දිය කියලා කියන්නේ මේ ජීවිත කාලය ඇතුළත
යම් ප්‍රමාණයකට ධර්මයේ සාක්ෂාත් කරගන්න. සාපත්‍යක් තියෙන පද පරමයි කවදාකවත් ඒක මේ සුතමය රසයෙන් එහාට යන්නේ නැහැ. ඒත් අංගේ චින්තාමය මට්ටමක් එන්න පුළුවන් කවදාකවත් භාවනාමය වශයෙන් සාක්ෂාත් කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් හතර දෙන ආතව වීත සංඝෝ පුරාවේදෝ කියන පදේ මේ මට්ටම් හතරකට වැටේනවා. ඉතින් යම් කිසි කෙනෙකුට වීත සංඝෝ පුරාවේදෝ කියනකොටම තේරෙනවනම් මේ සූත්‍රයේ පළවෙනි පාඨයේම උත්තරේ හමාරයි. එහෙම නැත්නම් පොඩි විස්තරයක් දෙනවා. අතීතයේ හිත හසුරුවන්නේත් නෑ, අනාගතයේ හිත හසුරුවන්නේත් නෑ, මැද ලැබගන්නේත් නෑ කියලා. ඒක අර ආයෙබිදි මරණයෙන් මැත්තේ තෘෂ්ණාව නැති කරන කෙනාගේ චර්යාව පෙන්නනවා. යම් කිසි කෙනෙක් අතීතානුගමනීය අතීතයේ අනුගමනය කරන්නේ නැහැ. මුත්තජප්පේ අනාගතං. අනාගතයේ පිරඳ ස්වභාවික ආපක්ෂාවක් ආසාවක් ඇත්තේ නැහැ. වේමන් වේමජ්ජේ නූප සංකේයෝ. මැද තියව ගණන් අරගෙන ඉන්නේ නැහැ. ඒකේ ගැළෙන්නේ නැහැ. මේකත් අර විපංචතන්‍ය නැති වෙච්ච ඇත්තන්ට විපංචතන්‍ය ඇත්තන් වගේ සලකලා කරන කතාවක්. අතීතය ආශ්‍රය කරන්නේ නැහැ, අනාගතය ගැන ප්‍රතිකංකනාසක මේ ආතාවල් ඉති කරගන්නේ නැහැ, මැද ලැගගන්නෙත් නැහැ කියන එක. ඒකත් නැති ඉස්සර කරගන්න බැරියත් අන්න තමයි ඔය ගාථාවෙන් ගාථාව එක 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 ඉදින්දා ජීවිතයට සම්බන්ධ කරලා විස්තරාත්මක විස්තර දෙයි. ඉතින් අපි ඉන්නේ අන්න ඒ කරගෙන යන ගාථාවේ හත්වෙනි ගාථාවේ ලාභ කම්මතා න සික්ඛති. සමන්ත මේ සංසාරේ වඩන ලාභ සත්කාර සිලෝක සම්මාන ගරු නම්බු ආදී දේවල් විශේෂයි හැසිරෙන්නේ නැහැ, ශික්ෂා කරන්නේ නැහැ, ඒ වාක්‍රෙයි මේ පරමාර්ථ කරන්නේ නැහැ. ඒක සඳහා ශික්ෂා නොකලට ලැබෙන්නක් ඉඩ තියෙනවා. මේක මේ කියන්නේ සූත්‍රයේ දීච්ච ප්‍රශ්න කරගන්න. ඒ වගේම ශික්ෂා කරලා නැත්නම් තමයි ලාභ සත්කාර ලැබිලා ඒ විශේෂයි නොලග ඒකට ඒකේ ලග ගන්න නැතුව ඒකේ නම්බුවක් ගන්න නැතුව ශික්ෂා කරලා බේරෙන්න පුළුවන්. ඒ නිසා ලාභ සත්කාර විශේෂ දක්වන ආකල්පය මේ සූත්‍රයේදී සඳහන් කරනවා. ලාභ සත්කාර විශේෂයි තමන් හිත මෙහෙවන්නේ නැහැ. ප්‍රයෝග කරන්නේ නැහැ. සලසුම් හදන්නේ නැහැ. ඒ නිසා ලාභ ලාභ කම්යං නසික්ඛති. ඊගාවට අලාභා නසකුප්පති. නම් කිසි වෙලාවක තමන් දෙවට සරසම් කළ මුලා මඳාක සරසම් කළ කෙරුවට වරදින පරදින වෙලාවල් එනවා. ඉතින් එතකොට සිපෙන්ට ඉඳ තියෙනවා කිපුණක් වෙන්නේ අර ප්‍රසාන්තයි කියන පදයට ගලපෙන්නේ. අපි මේ කතා කරන්නේ යම් ආකාරයක දර්ශනයක් යම් ආකාරයක සීලයක් ඇති කියන දු ප්‍රසාන්තයි කියන්නේ අන්‍යාගේ ලක්ෂණ. එහෙම කෙනා ලාභ සත්කාර සම්මාන සිලෝක විදෙහි සලසම් කරන්නේත් නැහැ කටයුතු කරන්නේත් නැහැ. තමන් කරගෙන යන වැඩවලදී කිපීමක් අලාභයේදීවත් කරන්නේ නැත්නම් අලාභයේදී කිපුනොත් ඒක දැනගන්නවා මේ උපසාන්ත කෙනෙකුට ගැළපෙන්නේ කියලා. ඒක නිසා මෙතනදී අර උක්කටංච විපංච කන්නු කියන පුද්ගලයන් නැතුව නෙය්‍ය පුද්ගලයෙකුට ගැළපෙන විදිහේ සමාල්ලාත විනෙය්‍ය කියන පදයක් මේකට පාවිච්චි කරනවා. අන්දාසක් අල්පවසෙන මේ ශාසනයේ සර්වචනාසේ විසින් දෙන ලද උපදේශනුව හැසිරෙන්නා විනය කරුක වෙන්නාට ශික්ෂා කරුක වෙන්නාට විනීය පුද්ගලයෝ කියලා කියනවා. ඒ පුද්ගලයන් අසතේකට නීය පුද්ගලයෝ කියන එක තමයි සඳහන් කරන්නේ. නීකාර්ථයෙන් යොමු කරවලාම දක්වන්න ඕනේ. එයාට කියලා කියනවා ලාභ සත්කාර විශේෂය දෙන්නත් එපා පාඩු අලාභ එහෙම නැත්නම් මේ අයස දුකෙහිදී කිපෙන්නත් එපා. මේක සාමාන්‍යයෙන් මේ වෙනකොට උදාන් අහලා දන්නා කාරණා. ඊට පස්සේ තියෙන වචනේ මම හිතුවා අද ටිකක් වෙලා ගතත් උඳයි කියලා අවිරුද්ධෝ කියලා කතාවක් පාවිච්චි කරනවා. ඉතින් මේකට විරෝධාත්මක ප්‍රකාශ කරන්න යන්න එපා. ඒ අවිරුද්ධ භාවයේ තමයි අර විිත තන්නෝ පුරා වේදෝ කියලා. මරණයට කලින්, කය බිඳී මරණයට කලින් තණ්හාව දුරු කරනවා කියලා. අපි කියනවා නම් තණ්හක්ඛය කාගක්ඛය මොහක්ඛය ආදී වශයෙන් සඳහන් කර නිවනටපත් වෙනවා කියන එකේ ආසන්නයෙන් අපිට දැක ගන්න පුළුවන් ප්‍රධානම කාරණා තමයි අවිරුද්ධ භාවය. කිසි දෙයකට විරුද්ධ වෙන්නේ.
ඉතින් මේකදී නොංජල්කමක් පේනවා. මේකදී නිකන් බය අඩු ගතියක් පේනවා. අන්නේ බය අඩු ගතිය සමාජයේ පැත්තෙන් එමෙ විග්‍රහ වුණාට ඇතුළතින් ඊට වැඩිය සහාස ගතියකුත් සහාසික ගතියකුත් පේන්නේ ඉතියි. කිසි දෙයකට විරුද්ධ නොවුනට තමන්ගේ පරමාර්ථය කරා යන්න හම්බෙන සෑම චිත්තක්ෂණයම ඊට. අරකම පිළිතුරු නොවේ මේකම පිළිතුරු නොවේ කාලය තුල කරගෙන තමන්ගේ විවේකයේ සදාගෙන ඒකට මේ විකතෝම වෙන දක්වා ප්‍රයත්න කරන ගතිය මේ අවිරුද්ධ භාවය තුළ තියෙනවා. මේ අවිරුද්ධ භාවය මේ අපේ මේ ශාසනයේ කියන වස්නා මේ ධර්මය උඟ දෙනෙක් ඇතුළත පිටත උඟ දෙනෙක් පටලලා තේරුම් ගන්න තියෙනවා. නැත්නම් තේරුම් අරගන්න උත්සාහ කරලත් නැහැ. උත්සාහ නොකරන හේතුව ඔලොමල කරනවා. අවිරුද්ධ භාවය අනිත් පැත්ත තමයි ඔලොමල ගතිය. ඔලොමල ගතිය කියලා කියන්නේ මේ දේ දැන වෙලාව Taman කවුද කියලා මොනවාක්වත් නැතුව ඉස්සරහට පයින් ගතිය. ප්‍රකල්පගතිය කියලා අපි මේක මේ සූත්‍රයේදී ඉස්සලා ඉඳගත්තා. ප්‍රකල්පගතිය කියලා කියන්නේ දැන දන්නේ නැහැ. වැඩ කරන පුද්ගලයා දන්නේ නැහැ. Taman කවුද කියලා දන්නේ නැහැ. අවස්ථාව මොකද්ද දන්නේ නැහැ. අදහස් ප්‍රකාශ කරලා ක්‍රියා කරලා ඒ නොගැලපෙන පොළොමල ගතිය ඇති කරනවා. ඒ වෙනුවට හොඳට සත්‍යත්වගත වෙච්ච, එහෙම නැත්නම් හොඳට හැදිච්ච, එහෙම නැත්නම් සීතල ගතිය, සාන්ත ගතිය ඇති එකන, එහෙම හදිසි විරුද්ධ භාවය ප්‍රකාශ කරන්න යන්නේ. අන්නේ විරුද්ධ භාවය ප්‍රකාශ නොකිරීම විරෝධයෙන් තොර කෙනෙක් අවිරෝධ කියන වචනේ සඳහන් කරනවා. මේ අවිරෝධ කියන වචනය තවත් ලස්සන වචනයක අර්ථකථනයක් විදිහට පේනවා. මේ අපන්නක කියන පදයට සමානලාක සමාන වචනයක් වශයෙන් පේනන්නේ අවිරුද්ධ භාවය. අපන්නක භාවය කියන එක ත්‍රිපිටකයේ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් සාකච්ඡා වෙනවා. අපන්නක සූත්‍රය කිය මේ අපන්නක ජාතිකය කියලා එකක් තියෙනවා. අපන්නක සූත්‍ර වගේක් තියෙනවා. ඒ අපන්නක භාවය මේ වචනේ හොඳට විග්‍රහ වෙලා නැහැ තාම. මොකද සමාන වචනයක් වශයෙන් පේන්නේ අවිරුද්ධ භාවය. විරෝධයෙන් තොර භාවය. ඒ අපන්නක භාවය සහ විරෝධයෙන් තොර බව උපසාන්ත පුද්ගලයෙක් ළඟ අනිවාර්යයෙන්ම පුහුණු කරන්න ඕනේ. ඒ අවිරුද්ධ භාවය පුහුණු කරන්න නම් යම් කිසි කෙනෙක් දැඩි මතධාරී වෙලා බෑ. තමන්ගේ රුචි අරුචිකම් මත වාල් වෙලා බෑ. තමන්ගේ රුචි අරුචිකම් භාවා දීලා හෝ ඒ සිද්ධියට විරුද්ධ නොවි අවිරුද්ධව තමන්ගේ කායික වාචසික පැවැත්ම නැත්තම් තමන්ගේ ගුණ චරිතේ හානි කරගන්නේ නැතුව ඉදිරියට යනවා කියන එක ගුණ චරිතයක් හදා ගන්නවට හා සමාන වෙන්න පුළුවන් නැත්තම් ඊටත් වැඩිය බොහෝමත්ම සංකීර්ණ වැඩකට කාරණාවක්. ඒ නිසා අවිරුද්ධ භාවයෙන් තමයි මේ පුද්ගලයාගේ කලතුණ ආකාර. මේ පුද්ගලයාගේ තියෙන තමන්ගේ ගුණයට තමන් සලකන ගතියත් අනුන්ගේ ගුණයට තමන් සලකන ගතියත් මේ දේවල් කරේ දාගන්නට මේ දේවල් තමන්ගේ ඔඩොක්කේ දාගන්නතෝ යන්න මෙන්න මේ අවිරුද්ධ භාවය පිළිබඳව දැනගෙන කියන්නේ. ඒ අවිරුද්ධ භාවයට මේ අපන්නක ප්‍රතිපදාව කියලා මේකට කියනවා. අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ තද බල තීන්දුවකටපත් වෙන්නේ නැතුව තොරතුරු තව තව රස කරමින් ඉන්න එකයි කරන්නේ. තොරතුරු හොඳට එනකොට තීන්දුව ඉබේම කාට තුඩ මරව දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකවල තමයි තියෙන්නේ ආයකනේ හොඳට පැහැදිලි වෙන කාරණා කියලා එකඟ වෙනවා මිස කවදාකවත් බලෙන් අමෝරාණි තනංගේ අධිපති තමයි වෙන්නලා මේ විනිශ්චයරවට එළඹෙන්නේ නැහැ. ඒකටම තමයි සමාන වචනයක් තව පෙන්වන්න පුළුවන් සාමීචි ප්‍රතිපන්න කියන සංඝයා වහන්සේලාගේ උපතිපන්නෝ භගවතෝ ශාวก පංචාංගෝ උපතිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ ඥායපතිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ සාමීචි ප්‍රතිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ කියනකොට හැම වෙලාවෙම වැඩගත් තීන්දුවක් ආවොත් ඒක සංඝයාගේ ත්‍රිපත්ත. කියලා සංඝයා ගන්න පොදු තීන්දුවක් තියෙන එකට එකඟ වෙනවා. සාමීචියට එකඟ වෙනවා. එතකොට මේ මුළු සංඝයාම මේ පැත්තට මම යොදවන්න ඕනේ, මේ සංඝයා හදන්න ඕනේ ආදි වශයෙන් මේ මතධාරීකමක් නැහැ. සංඝයා එකතු වෙලා යම් තීන්දුවක් ගන්නනේ. හරි, ඒක තමයි දැන් අපේ සංඝයා මාතය. මගේ ඔක මේකට විරුද්ධ වෙන්න පුළුවන්. මේ රුචි නොවෙන්න පුළුවන් නම් සංඝවතට යටත් වෙනවනම් අපි සංඝ සමාජිකත්වයක් ලැබගෙන ඒ සංඝයාගත තීන්දුවට අනුයාත වෙන එකයි තියෙන්නේ. ඒකට විශාල සැහැල්ලුවක් හම්බ වෙනවා. ඒ කායි විවේක, චිත්ත විවේක හම්බ වෙනවා.
ඉතින් යම් කිසි කෙනෙක් එහෙම නැතුව එහෙම පොදු ජන මතයට යන්න දෙන්න බෑ මම මේක අරවන්න ඕන අනිත් පැත්තට කියලා. අර සාමීචිය සාමීචිය කතා නොකරුනා කියන එක නෙමෙයි මම මේ අදහස් කරන්නේ. නමුත් මේ සාමීචිය බාර ගන්න කැමති නැත්නම් එතකොට නිතරම විරුද්ධ භාවය අපංගක භාවයෙන් තොර කමකුත් ඇති. ඉතින් මේ යම් වෙලාවක විපස්සනා භාවනාවක් කරන කෙනා හොඳ සීලය තමගේ ශක්ති ප්‍රමාණය සීල රැකගෙන යාන්තමට ඇදීගෙන එන අර සමාධිය එහෙමත්ින් එන ඇත්ත ඇති ඇති දැකීම වගේ ධර්ම හිතේ බෝධු වෙන වෙලාවේ ඒ බාහිර ප්‍රශ්න සමාජ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ගත්තොත් ඒ පුද්ගලයාට කවදාකවත් අර ඉතාමත්ම ලපටි වූ සුකුමාර වූ අර සමාජය හෝ තනා වැඩෙන ප්‍රශ්න ඇති කර ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ බාහිර ප්‍රශ්න පරාරින හැටි දැනගන්න. ඒවට තමයි සංඝයා වශයෙන් සම්බන්ධ වෙනවා. නමුත් කිසිසේත්ම ජන මතයට විරුද්ධව යන්නේ නැහැ. අවිරුද්ධව ඉඳගෙන අපන්නකව ඉඳගෙන සංඝ මතය හොඳට නොයා ඉන්නෙත් නැහැ. සංඝ දබාවට නොයා හිටියොත් එම අලිම අවුලක් ඇති වෙනවා. ඒක අනිවාර්යයෙන්ම කාය සාක්ෂි දෙන්න ඕනේ. කාය සාක්ෂි දීලා සංඝයා මොකද කියන්නේ? හරි. ඊට පස්සේ දවසේ ආය රැස්වලා එක වෙනස් කරනවා. ආය එකක් හොඳයි. ඊට පස්සේ ඒකද ආය වෙනස් කරනවා. ඒකත් හොඳයි. එතකොට ඒක සභා සම්මත දේවල් නිසා සමන්ත එක්ක ලොකු වගකීමක් එන්නේ. ඒ වගේම තමයි සාස්නික වගකීම් පැහැදිලිව වෙන්නේත් නැහැ. ඒ නිසා සාමීචි ප්‍රතිපන්න වෙන සාමීචි ප්‍රතිපන්න කියලා කියන්නේ දැනටම සම්මත නීති අනුව චර්යාවක් අනුව ගොඩනගාගෙන යනවා ඕන කෙනෙකුට ඒ රැසීමක් කියලා. ඒ කාගේ කාය සාක්ෂිය ටික නැතුව හොඳක් හෝ නරකක් බොහොම විවෘතව ප්‍රජාතන්ත්‍රවාදීව ඉති අන්නේ ඒ gati එනවනම් තමන්ට එන භාවනා කරන්න කෙනෙකුට එන ඉසේකක් උන් අඩු වෙනවා. ඒක මේ සාමීචි ප්‍රතිපන්න gatiය සමාධි කාරියට කියන තරම අවිරුද්ධ කියන පදේට යා නොදෙන්න ඊට පුළුවන්. නමුත් සූත්‍ර වල සඳහන් වෙනවා මේකට ධම්මචර්යා සමචර්යා හර්ය චර්යා කියලා. මේ සාමීචි ප්‍රතිපන්න කෙනෙකුට සමචර්යාව කියන එකට බොහොම සමාන්තර gatiක් පේනවා. වචනේ උච්චාරණයක් අර්ථයක් අනුව ගන්නකොට යම් තමන් ඉන්න සමිතියේ තමන් ඉන්න සමාජයේ තමන් ඉන්න සංඝ සමාජයේ යම් සාමීචයක් තියෙනවා එකඟතාවයක් තියෙනවා ඒකට සමාන වෙන්න හදනවා මිස සංඝයා විවේචනය කරන්න හෝ එහෙම නැත්නම් මට විරුද්ධ නැත්නම් මම යන්නේ නැහැ කියලා හෝ එහෙම නැත්නම් මේ සංඝයා සුමකට යොමු කරන්න ඕනේ කියලා හෝ දැඩි මත ගන්නේ නැතුනොත් තමයි සමචර්යාව ගන්න පුළුවන්. ඒ සමචර්යාව ගත්තේ නැත්නම් ඔය පුරා වේදෝ විචතන්නෝ කියන ගතියවත් නම් කිත්තු කරන්න අපේ. ඒක මොකද තමන්ගේ තියෙන සති සමාධි අර වගේ පොදු ව්‍යාපාර වලට බැහැපු ගමන් සම්පූර්ණයෙන්ම නැති වෙලා ඒ අර තමන්ම තමන්ගේ සමාධියට විරුද්ධ වෙන තමන්ම තමාගේ පැහැදීගෙන එන සම්‍යක් දෘෂ්ටි කඩා බෙදා දමන ගතියකට එන. ඒ නිසා ඒක සමාධියත් වරින් වර භාවනාදී ඇති වෙන ඒ ප්‍රඥාව උපයා ගැනීමට අපි ළඟ දක්ෂකම් තිබුණට ඒක ආරක්ෂා කර ගැනීමයි. උත්ථාන සම්පදා ආරක්ෂක සම්පදා වශයෙන් බලනකොට මේ ආධුනික යෝගාවචරයාකින් ගොඩක් දුරවලයි. ඒ නිසා යෝගාවචරයාට වරක භාවනා හරියනවා. නමුත් ඊගාව දවසේ ඒක නැවත ලබා ගැනීම අපේක්ෂාවෙන් ගියත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් බොහොම හිත දුෂ්කර දුර්වල කරගන්නවා. දුර්වල කරගෙන ඒක කාගරි දෝෂයක් කියලා හිතලා එක්කෝ කුපිත වෙනවා. එහෙම නැත්නම් අර ඇති වෙච්ච හොඳ ටිකට ආසා කරනවා. ආදි වශයෙන් හිත උපසාන්ත භාවයෙන් තොර වෙනවා. ඒ උපසාන්ත භාවයෙන් තොර වෙච්චiato තමයි ඕනම භාවනා මධ්‍යස්ථානයක ඔය තැන් වලට වඩා මුළු මුළු වලට කතා කරන්නේ. ඒ වගේම ඔය දේශපාලන සමාජික ආර්ථික ප්‍රශ්න වලට අතදා යම් වෙලාවකට තමන්ගේ හිතේ ඉඳින් දුකසාන්තකමක් එනවනම් එහෙම රැස්වීම වලට නොයා බැරි නිසා යනවා. කාය සාක්ෂි දෙන්න ඕනේ. නමුත් පුදුමාන් තරම් ඒවට උනන්දුවත්ව කරගන්න දෙයක් කරගන්න ඇරලා අවිරුද්ධ වීම තමයි මේ සාසනයේ කියන ඇත්තටම යෝගාවචරී කොට තියෙන විශාලම සන්නාහය. සන්නාහය කියන්නේ යුද්ධයට යනකොට අපි ඊතල වදින්න ඇතුවෙන්ට සන්නාහයක් කරගන්නවා. ඒ කියන්නේ උඩට අඳින යකඩ හැට්ටයක්. ඒ හැටේ තම භව ආරසාවයි. උරහි සාරසාවෙනවා බෙල්ල ආරසාවයි. එතකොට කඩුවට ඊතලයට ටිකක් ඔරොත්තු දෙන ගතියක් තියෙනවා. ඒ නිසා අන්නේ ඔරොත්තු දෙන ගතියකින් තොරව මේ ලෝකේ පවතින සෑම ආර්ථික දේශපාලන සමාජික ප්‍රශ්න අත දාගෙන
තමංගේ සීල සමාධි ප්‍රඥා පූර්ණණයට ගියොත් hali අවුලක් ඇති වෙනවා. අන්න ඒකදී එකක් කැප කරන්නේ නැතුව අනිත් එකට යන්න බෑ. අන්න ඒකට ඒ දෙකම මේ ඒ කියන්නේ ඒ විකල්ප දෙකම තේරුම් අරගෙන යන්නයි මේ කතාව සඳහන් කරන්නේ. අවිරුද්ධ භාවයේ තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා දිගින් දිගටම ධම්මචර්යාවේ දෙනවා. ධම්මචර්යාව කියලා කියන්නේ තමන්ගේ කාය විවේක, චිත්ත විවේක, උපති විවේක රැකෙන ආකාරයට අනිකුත් වැඩ වලින් කර ඇරලා නෙවෙයි තමන් සාමීචයේ පිහිටන ගමන් පුළුවන් තරම් තමන්ගේ විවේකේ සාදා ගන්න. කාය විවේක, චිත්ත විවේක, උපති විවේක. ඒකට මේ ධම්මචර්යාව පිළිබඳ සූර භාගයක් තියෙනවා. ගුරු භූති භාගයක් ඇති කර ගන්න ඕනේ. ඒක තමයි මේ තල තුන ආවේ මාර්ගය. ඒක තමයි මේ නවක මජ්ක්‍ධිම තේර කියන පද වලින් සඳහන් කරන්නේ. නවක භික්ෂුව දුවා පිළිබඳව දන්නේ නැති නිසා බාහිර ආවර්ති වැඩි. අනු කියන දේවල් වලට සැලෙනවා වැඩි. අනුන් එක කතාවට පෙළඹෙනවා වැඩි. ඉතින් මේ කතාවට පෙළඹීමෙන් දෙන්නේ වැඩි වෙන්න යනවා නම් අර කින උපශාන්ත භාවය අඩු වෙනවා. ඇතුළත සමාධි ප්‍රඥා සාති ධර්ම කැරෙනවා. ඊට පස්සේ අනවශ්‍ය අර වගේ ප්‍රශ්න වලට පිළ බැදෙන්නේ දෙන්නක එහෙම නැත්නම් කල්ලි ගහෙන්න ඒ වගේ මත වලට අහු වෙනවා. ඒ නිසා ඒ ධම්මචර්ය සමචර්ය ආර්යචර්ය කියන ධර්ම ඔක්කොම මේ පසුබිමට සලකලා බලනකොට අවිරෝධ ප්‍රතිපදාවේ විරෝධය විරෝධයෙන් තොර ප්‍රතිපදාවේ අපන්නත ප්‍රතිපදාවේ ලක්ෂණ. ඉතින් මේක මේ කියන බාහිර සමාජ මට්ටම භාවනා ජීවිතයේ සතිය වාගේ සයිසික ධර්මයකට සම්බන්ධතාවය බැලුවොත් බාහිර සමාජික ලක්ෂණයක් මේක චෛතසිකයක පවතින වහා ප්‍රතික්‍රියා නොකිරීම කියන එක. වහා කඩානපල් මේ බාහිරින් එන අරමුණු මූල කර්මස්ථානේ ඉන්නකොට අපි ආනාපානය කරනකොට ධිම්බිනාකලින් භාවනා කරනකොට ඉතින් යමදක් මම භාවනා කරනකොට අපි දන්නා දැන් මේ වෙලාවේ මම වාඩි වෙලා ඉන්නේ ඉරියව්ව තේරේ. ඒ ඉරියව්වේ ඉඳගෙන මම මේ වෙලාවේ නාසිකාග්‍රේ හිත තියන්නේ කියලා දන්නවා. නැත්නම් උදරේ පිම්බීම හැකලින් බලන කෙනෙක් නම් ඒ වගේ දාන්නවා. සක්මන් කරනකොට නම් මේ යටි කයේ දෙපා වල චේතනා පූර්වක චලනයේ හිත තියෙන කියලා දාන්නවා. ආන් එහෙම දන්නවට අපිට වෙන මූල කර්මස්ථානේ දාන්න මූල කර්මස්ථානේ වදනා තේන ගතිය කියලා. ඔහොත් මේක ඉඳ දෙන්නේ නැහෙනි හිතවිලි එනවා, වේදනා එනවා, සත්‍ය එනවා. ඉතින් එනකොටම වහා ප්‍රතික්‍රියා කිරීම තමයි පුහුණු නැති මනසක එන විදිහ කියනවා නම් භාවිත නැති මනසක ස්වභාවය. ඒකට හේතුව මොකද? අර පිටේ වනේ තියෙන මීමා පඳුර දකින්නකොටම බය වෙනවා. හොඳ රින්ගන්න විදියන්නේ තමන්ගේ පිටේ වනේ නිසා. ඒ නිසා මූල කර්මස්ථානේ හොඳ සත්‍යයක් නැහැ. සමාධියක් නැහැ. කුංචි සත්‍යයක් ආපුවම කැඩෙන නිසා තමන්ගේ අර සත්‍යයක් නැතික මේ සමාධියක් නැතික මේ අභ්‍යන්තර දුර්වලකම නෙවෙයි දකින්නේ. බාහිර ශබ්ද කරන එකනාගේ වැරද්ද දකිනවා. එහෙම නැත්නම් හිතිවිල්ලක් එනවා. එතකොට චීති විද්‍යල දෝෂේ දක්වනවා. වේදනාවක් එනවා. එතකොට වේදනාවේ දෝෂේ දක්වනවා. නමුත් යම් ප්‍රමාණයකට සත්‍ය සමාධිය පුරුදු කරගෙන ආනහ හොඳට දන්නවා. ඉස්සර නම් අපි මේ වගේ පුංචි තත්ත්වයක වේදනාවට ඉතිවිලියට දැඟලුවා, චෝදනා කළා, ප්‍රතික්‍රියා කළා. දැන් පුංචි පුංචි වේදනා ඉතිවිලියට මට සාමාන්‍ය දරා කියා ගැනීමක් කරන්න පුළුවන් කියන ඒකම වහා ප්‍රතික්‍රියා නොකිරීම කියන සත්‍යයේ ලක්ෂණය තව තව දියුණු කරනවා නම් ඒ පුද්ගලයා ඊට වැඩි මධ්‍යස්ථ ප්‍රමාණයේ වේදනාවක් ආවත් ඒ අතරමැද ඒ අල්ලපනන්නේ මූල කර්මස්ථානේ දකින්නවත් පුළුවන්ද? මේ සද්දෝලින් හිත කලබලලා තියෙන වෙලාවේ මට ආනාපානයේ මට අසිත වෙනවනේ. ඒක දැක ගන්න බැරිද? එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකලින් බලන කරලා ඒක දැක ගන්න බැරිද? තමන් සක්මන් කරගෙන යන වෙලාවේදී මොකක් හරි කොන්දේ අමාරුවක්, පෙල්ලේ අමාරුවක් එනවා. නමුත් එහෙම යද්දිත් මේ වම තියෙන වෙලාව, මේ දකුණ තියෙන වෙලාව කියලා දැක ගන්න බැරිද කියලා වරින් වර හෝ තමන්ගේ මූල කර්මස්ථානයේ යොදනවන අර හිතවිලි වේග ධාරාව ඒකේ බලය කැරේ. නැවත නැවතත් හිත gedere. වේදනාව නැගලා යන එකත් පරිවර කඩ වෙන්න ගන්නවා. ශබ්ද ආවත් සද්දයේ අර්ථ ගැනීම නැතර වෙලා වරින් වර මූල කර්මස්ථානට යන නිසා ඒ පුද්ගලයාගේ අර වහා ප්‍රතික්‍රියා නොකරන ගතිය මට්ටමකට දියුණුවලා තියෙන බව දැක ගන්න පුළුවන්. ඒක ආනිසංස රාශියක් තමයි. එකක් තමයි අර බාහිර අරමුණු වල තියෙන වේගය කැඩෙන. දෙක තමයි
අරමුණක බාධාවක් සහිතව තියෙච්චි මූල කර්මස්ථානේ කොහොමද මට පේන්නේ කියලා මූල කර්මස්ථානේ තව පැති කරක් දැක ගන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි දැන් මෙච්චර යන්තම් දෙනව නෙමෙයි මධ්‍යම ප්‍රමාණයේ වේදනායි පිළිසත්තත් මට විඳ ගන්න පුළුවන්. එහෙනම් මේකත් වැඩි වේදනා, මේකත් වැඩි සත්ත්ව, මේකත් වැඩි හිතවිලි ආවත් මම මේක කරන්න ඕනේ කියන ඉදිරිය බලන හැකි සංඥාවක් එනවා. අන්න එහෙම කරන කෙනාට නම් අපි සාමාන්‍යයෙන් භාෂාවේ කියනවා පොඩි ගහයක වුණත්, දෙන්දගම් පොළවේ වුණත් භාවනා කරන්න පුළුවන්. හැබැයි ඒක උඩ තේරුම් ගන්න ඕනේ ඒ වෙනකොට ඒ පුද්ගල යම් ප්‍රමාණයකට භාවනා කරලා ඒ තමන්ගේ අභ්‍යන්තර ගුණ පිළිබඳව යම් ප්‍රමාණයකට හැකි සංඥාවක් ඇති කරන ප්‍රතික්‍රියා නොකිරීමේ ගුණේ තේරුම් අරගෙන තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට මුල ඉඳලාම ඒ ගුණේ දන්නේ නැතුව බාහිර සාධක මත බඳාපවචන කෙනෙක් නම් ඒ පුද්ගලට කවදාහත් මේ කියන විදිහේ උපශාන්ත භාවයකට යากන්න හම්බෙන්නේ නැහැ. හැමදාම දුද මුල්ලේ කුල්ලෙන් වාලම තියන්නේ. ආධුනිකයෙක් එහෙම ඉල්ලන එක නම් අන්තිම සාධාරණ ඒ නිසා කොච්චර දිනු වෙච්ච කෙනෙක් වුණත් ආධුනිකයර සම්පූර්ණ ඒ අවශ්‍ය ප්‍රසස්ත තත්ත්ව දෙන්න ඕන. සමහරක් ආධුනික මට්ටමින් ඔළුව උස්සන්නේ බොහෝම අමාරුයි. ඒ අතන්ට ඒක පුළුවන් තරම් දිගට දිගට දෙන්න ඕන. නමුත් මේක ටික ටික වැඩි වෙන එනවනම් ඒ පුද්ගලයාත් පරිසරයත් තේරුම් අරගන්න ඕනේ. ඒ පුද්ගලයා දැන් යම් ප්‍රමාණයක දුක් කරදර විඳගෙන බාධක විඳගෙන යන්න පුළුවන් ගැතිය නිසා ඒ පුද්ගලයාගේ ප්‍රතික්‍රියා කිරීම වහා ප්‍රතික්‍රියා කරන ගැතිය අඩු වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන කුප්පණ ගැතිය කියලා. අලාභේච නච අලාභේ නච කුප්පති කියලා දේවා. ඒ කිපෙන ගැතිය එන්නේ. ඉතින් ඒක එනකොට තමයි තේරුම් ගන්නවා මේක කවදාකවත් මේ නොකිපෙන ගැතිය දේශපාලන වාය සඳහා ගන්නට නරකයි. ආර්ථික වාය සඳහා ගන්නට නරකයි. සමාජික වාස සඳහා ගන්න නරකයි. හැකි තාක් දුරට විවේක බුද්ධිය සඳහාම යොදවන්න. නොකිපෙන ගතියෙන්, අපන්නක ගතියෙන්, අනුන්ගේ වැඩවලදී පුළුවන් තරම් තමන්ගෙන් බාධාවක් නොවන තාලට, තමන්ගෙන් පාපයක් සිදුවන තත්ත්වයකට අරසා වෙලා ලැබෙන මේ චිත්ත විවේකය ප්‍රතික්‍රියා නොකිරීමෙන් ලැබෙන චිත්ත විවේකේ නැවත නැවතත් මූල කර්මස්ථානයේ විශේෂී හෝ ඉදින්දා වැඩ විශේෂී සත්‍ය පීඨ වීමට ආයෝජනය කරනවා. අන්නේ ඒක තමයි අපි දක්වන විපස්සනා අනුගාහිතය. මේ සමතනුගාහිතය කියන්නේ බැරි මොකද සමචේ සඳහා මෙහෙම කරන්නවා සමචේ සඳහා පරිසරය අනිවාර්යයෙන්ම වාසිදායක වෙන්න ඕන. සප්පාය වෙන්න ඕන සප්පදායක වෙන්න ඕන. ඒත් විපස්සනා සඳහා විපස්සනා සමාධියේ මුලදී අන්නේම සප්පදායක සප්පාය පරිසරයකින් පටන් අරගෙන එන්නේ කෙලයකේ ඒ සාමාන්‍ය ගොරෝසු තත්ත්වත මොනදී මේ ගතියක් වැඩේ. සමාජයේ එහෙම ගතියක් නැහැ. ගොරෝසු පරිසරයට පුරුදු කරන්න පුළුවන් ගතියක් එන්නේ නැහැ. ඒ නිසා සමාජය හැමදාම ඒ පරීක්ෂණාගාර தත්ත්වෙ දෙන්න ඕන. ඒකෝර තමයි මේ සමාජයට යන්න පුළුවන්. නමුත් විපස්සනායෙන් පන්නේ තියාගත්තා නම් නැත්තම් අපි කියනවා සමථ සමාජය වලට විපස්සනා සමාජය වඩනවා නම් ඒක පටන් ගන්නෙදී පුංචි අවුලවා ගන්නකම් පුංචි විවේකයක් හම්බ වුණාට පස්සේ වහාම සමාජය හදාගන්නට යන්න පුළුවන්. ඒ මොකද ප්‍රසස්ස தත්ත්වය අරතේදී බාධක தත්ත්වය අරතේදී මේ වහා ප්‍රතික්‍රියා නොකරන ගතිය පුරුදු කරපු නිසා ඉන්දේන් මේ වහා ප්‍රතික්‍රියා කරන ගතියේ තියෙන පුංචි ආයෝජනේ ටික ගන්නවා. වහා ප්‍රතික්‍රියා නොකිරීම දිගින් දිගට එන්න පටන් අර ගන්නවා. අන්න ඒකට සූත්‍රයක් වශයෙන් සඳහන් කරනවා අරණ විභංග සූත්‍රයේ මේකට උපක්‍රම විස්තර කරලා දෙන තියෙනවා. රණ කියලා කියන්නේ රණ්ඩුව කියන පදයෙන් ඇතිච්ච එක යුද්ධෙට නම. ප්‍රතිමල්ලව බිම දානකම් අතාරින්නේ නැහැ. ඒ නිසා අමෝරාගත්ත අවිසහිතව සන්නාය බැඳගෙන තම යුද බිමට යනවා අපි ඊටව. ඒ කියන්නේ රණ ප්‍රතිපදා ගැටුම. මේක කුප්පණ ගතිය. අරණ ප්‍රතිපදායි කියලා කියන්නේ ඒ රණ ගතියෙන් කවුරුට ගැටුම කෙනෙක් ඉන්නොනම් එයාට ජය දීලා තම කටකට ගැරගෙන ඕන දෙයක් ඕන විදිහට බුද්ධ විදින මට මේ විවේකයේ වෙනුවෙන් ඕන දෙයක් අප කරන්න පුළුවන් කියලා අන්නේ අරණ ප්‍රතිපදාව වඩන කෙනා අරණ්‍ය වලට ගැලපෙනවා. අරණ්‍ය ඉඳලා රණ ප්‍රතිපදාව කරන්න ගියොත් අවුලක් ඇති කරගන්නවා. ඒක නිසා අරණ ප්‍රතිපදාවේ තියෙන නොගැටි අවිරුද්ධ භාවය, අපන්නක ප්‍රතිපදා විරෝධ භාවයෙන් තොර බව සාමීච ප්‍රතිපන්න තියෙන කෙනාට ප්‍රඥාන සඳහන් කරනවා අරණ්‍ය ප්‍රිය
බාහිර සමාජයට අපි යන්නේ බාහිර සමාජයෙන් මේ ගැතුමට ප්‍රිය නිසා සිද්ධි බහුල භාවයට ප්‍රිය නිසා නමුත් ඒක අපේ හැම තුවාල නොකරන කරන්නේ ඔය ගැතුම ඔය ගැතුම සිද්ධි බහුල භාවය අනිවාර්යයෙන්ම ශිවිය විදගෙන හැම විදගෙන මාස් විදගෙන නාර විදගෙන ඇට විදගෙන ඇට මිදුළු දක්වාම යනවා ඉතින් මේක තමයි ඔය නගරබද නැත්නම් ගම්බද එහෙම නැත්නම් ඒ මේ ගැටම සාහිත්‍ය සමාජයේ ඇති. අරණියේ කියන්නේ අරණ ප්‍රතිපදාව නොගැටීම එකයි. ඒකට හොඳම නිදර්ශනය තමයි මේ ගස් ගල්. ගහකට ඇවිල්ලා හේතුවත් අඬන ගතියක් අයි. ඒ ඔබ මාත් පොරවෙන් ගහලා මාව තුවාලකට තමයි මගේ හෙවණට ඉන්න එපා කියලා හෙවණ අයින් කරන ගතියක් නැහැ. ඒ ගහ කපන මිනිහට හෙවණ දෙනවා. ඒකයි අරණියේ ඒ කැලේ තියෙන ස්වරූපේ කැලේ කපන්නේ පොරෝකාරයට හෙවණ ලබා දෙනවා. ඒ වගේම ලෝකේ තියෙන ඕන තරම් ආලෝ අහුව වැටිච්චා ඒ සේරම උරා ගන්න. වැත්ත වැටිච්චා සේරම උරා ගන්න. වාතයෙන් පුළුවන් තරම් පිරිසිදු කරලා මනුෂ්‍යයාට ගන්න සේරම දේවා. අරන්නේ තියෙන්නේ ඒ නොගැටි ලැබෙන සෑම වාසියක්ම තමන් පැත්තට හරව ගන්න. ඒකව දා පරිසර දූෂණයකට යන්නේ නැහැ. ඇත්තටම පරිසර දූෂණයට උත්තරේ තමයි කැලි. ලන්දක් කැලයක් තියෙනවනම් ඒකේ සම්පූර්ණ පරිසරය පිරිසිදු කරලා දෙනවා. අන්න ඒ වගේ අපි ඇතුළත අරණ ගතිය රණ කියලා කියන ගැටුම ඒයින් තොර අරණ ගතිය පුරුදු කරන්න පටන් අර ගන්නවන ඒ පුද්ගල නිවන් ලබන්න ඉස්සලම නිමිච්ච කෙනෙක් අර කිසాగෝතමිය මේ සිතාට මේ කුමාරයෝ දැකලා නිබ්බුතානෝන සානාතා නිබ්බුතානෝන සාපිකා නිබ්බුතානෝන සානාවි යස්සායන් ඊදිශෝපති කියලා ඉරියව් දකිනකොටම දැක්කා මේ පුද්ගලයා බොහෝම උපසාන්ත ගති කියලා එතකොට මේ දැඩි සීලයක් හෝ දැඩි ප්‍රඥාවක් ඇතුව නෙවෙයි. ඒ දකින්නකොටම කියන්නේ. කවදා ආපත් කෙනෙක්ගේ ගැතුමට යන්නේ නැහැ. ගැතුමට ආවට මේ පුදුල රණ්ඩු කරන්නේ නැහැ. ජය සීල පැත්තකට. ආනේගතේ අරණ ප්‍රතිපදාවත් මම මේ වෙලාවේ කැමති. මේ අනුරුද්ධ ප්‍රතිපදාවට සමාන වචනයක්. එහෙම නැත්නම් පරියාය වචනයක් විදිහට සඳහන් කරනවා. එන්නේ එහෙම අරණ ප්‍රතිපදාවට යනකොට විවේකයක් ඇති වෙන්න පටන් ගන්නවා. මොන ප්‍රශ්නයක් එන්න තියෙනවයි කියලා බයක් ඇත්තෙත් නැහැ. ඇති වෙලා මේ දෙදෙලන දැවෙන ප්‍රශ්නෙම බයක් වෙන්නේ නැහැ. තමන් අතහරු ප්‍රශ්නෙම බයක් වෙන්නේ නැහැ. එසකොට මේ සූත්‍රයේම අපි හතර නිගාතාවේ සඳහන් කරන විදිහට විවේක දස්සී පස්සේසු කියලා කියනවා. අපි ඇහැට රූපයක් දකින්න ස්පර්ශයක් ඇති වෙනවා. කනට ශබ්දයක් ඇහෙනවා. ඒ කනේ ස්පර්ශය ඇති වෙනවා. නාසයේට ගඳක් ඉවත රසක් මේ කයේ ආස්වාද ප්‍රසවාස වායු පොට්ටබ්බ දාතෝ නිමි මේකලි මතිය නැත්නම් පය ගිහිල්ලා පොළවේ වම දක්න වශයෙන් වෙනවා ඒක දිහා කොහොම විවේකීව ස්පර්ශය දිහා බලන්න ඉනේන ආස්වාසයක් වෙනුමේ අලුතෙන් බලන්න පුළුවන් අද තමයි ඉස්ලාමයේ ආස්වාසිය ආලේක බොහෝම විවේකීව බලනවා අලුතෙන් ඇත්තර කුංචි බබෙක් නැත්නම් බපෝස් පැටියෙක් බලු පැටියෙක් අර හෙල්ලෙන දේවල් දිහා බොහෝම නිල් මණිකක් වගේ තියෙන ඇස් වලින් බලන ඉන්නේ ඕමත්ත සජීවීව තරණේ මතක් නෑ මේක පිළිබඳව තාම තීන්දුවකුත් නෑ බලනින්නා වගේ එනේන ස්පර්ශයට විවේක දර්ශනයක් ගන්න අර අතීතය අනුව යන්නේ නැති අනාගතයට කතා වෙන්නේ නැති වර්තමානයේ නොබැඳෙන හිතක් ගන්න පුළුවන් මේ විදිහේම යන්න බෑ අතීතයේ තියෙන දේවල් කරේ තියාගෙන ඉන්නවනම් අනාගතේ වෙන්න තියෙන දේවල් සැලසුම් කරගෙන ඉන්නවනම් වර්තමානයත් ගණන් කරමින් බැඳීගෙන කැලීගෙන ඉන්නවනම් ස්පර්ශයන් විශේෂයි විවේකයක් එන්නේ ස්පර්ශයන් විශේෂයෙන් විවේකයක් එන්න නම් අර ගොරෝසු මට්ටමේ තියෙන අපන්නක ප්‍රතිපදාවේ එදම් බිලා රණ්ඩු කරගෙන විරුද්ධව වැඩ කරන ගතිය ආදීනව දැකගෙන ඒවෙන් දුර වෙන ගමන් ඒ වගේ ආනිසංස දක්වපු කල්යාණ මිත්‍රය අසුරු කරමින් මේ ධර්ම ආශ්‍රය කරන්න යනකොට සර්වඥ සඳහන් කරන්නේ සංසර්ගයෙන් ඈත් වෙනවා කියල එයා. වික්ඛු වික්ඛිනී පාසක පාසිකා කියන සිවණක් පිළිතර රාජරාජ අමාත්‍යවරු චිච්චේ චිච්චිය ශාවකයෝ කියන ඇත්තන් සමග ගැටුමින් අයින් වෙනවා. එයාට ඔක්කොගම වැඩේ මේ රණ ප්‍රතිපදාව තමයි ගැටුමම තමයි. වික්ඛුත් එකයි වික්ඛිනීත් එකයි උපාසකත් එකයි උපාසිකාවත් එකයි. අජිරෝත් එකයි රාජ අමාත්‍යවරුත් එකයි චිත්තිය කියලා කියන්නේ අන්‍ය තීර්ථක සාස්ෘණ අතරත් එකයි උන්දලගේ සාපකෝත් එකයි. වැඩිම මතයක් අරගෙන ඉතින් වාද කර කර ඉන්නවා. ඉතින් අපි උඩ බැරි නම් සම්බන්ධ නොවෙන්න බැන්නම් අපි සම්බන්ධ වෙනවා කවදාකවත් යන්නේ නැහැ. ඒක ගහපාතේට.
තම මතේ ඉස්සර කරන්නේ. අයම ඉදමීව සච්ඡම්මෝග මඤ්ඤංගන මේකමයි සත්‍යය. අනිත් සියල්ලම බොරුයි කියලා කවදාකවත් කියන්නේ නැහැ. ආනේ විදිහට ඉඳන් මේ විවේක දස්සී පස්සේසු. ඉනේ ඉන ස්පර්ශයේ මේ මොහොතේ ඉන්නේ සෑම ස්පර්ශයේම දැක ගන්නාසුලුව දැන ගන්නාසුලුව ඉඳන මේ විවේකයේ තියෙන ආනේ විවේකයක් මේ උපසාන්ත භාවේ මත්තේ ලබන නිවනේ වර්තමාන තදංග වශයෙන් හම්බ වෙන දෙයක්. පසුගිය දවස් ටිකේම විශේෂයෙන්ම ඔය මේ දීශකමනිති දෙකම ගොඩක් වෙලාවට සාකච්ඡා කරන්න සිද්ධ වුණා මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව. ඔය පටිච්ච සමුප්පාදයේදී මෙන්න මේ ගැටුම් ඇති වෙන තැන් හරියට කියන මොකක් තාමත් ගැඹුරු ධර්මයක්. ඒ ගැඹුරු ධර්මයේ පෙන්වන තියෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. දෙකේම අඩුපාඩුකම් තියෙනවා. මොකක්ද අඩුපාඩුකම් කියනවා කියලා කියන්නේ අවබෝධ කරගපු යත්තන්ට ගැළපෙන ක්‍රම නෙවෙයි ඔය තියෙන්නේ. අවබෝධ කරන්න උත්සාහ කරන යත්තන්ට කියලා දෙන ක්‍රමය. ඒ කියලා දෙන ක්‍රම අවබෝධ කෙරුවට පස්සේ වෙනස් වෙනවනේ. එදාට ගැටමක් නැහැ. එදාට විරුද්ධ භාවයක් නැහැ. එදාට මති මතාන්තරවල ගැටමක් නැහැ. නමුත් මේ මුල් ක්‍රමවල ආධුනිකයන්ට අත්තරක් වශයෙන් කියන වගේ හරියට අංග සම්පූර්ණ නැති ගති තියෙනවා. පටිච්චසමුප්පාදේ සඳහන් කරනවා අස්මින් සති ඉදං නෝති අස්මින් අසති ඉදං නවෝති අස්මින් නිරුද්ධා ඉදං නිරුද්ධති මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ මේ නිරුද්ධ වූ කල්ලි මේ නිරුද්ධ වන්නේ ආදි වශයෙන් ඒ හේතු ප්‍රත්‍ය පේනවා ඉතින් ඒ ධර්මතාවය පෙන්වන්න අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා සංස්කාර නිසා ඥානේ පාද විඥානස නාම රූප පාදන කියලා එකින් එකට රේඛීය ක්‍රමයට දක්වනවා. ඉතින් මේ දක්වන පටිච්චසමුප්පාදයේ පෙර ආත්මය කරන ලද නරක අකුසල කර්ම පැච්චිති වනිසා මෙලෝ අපි ආත්මයක් ලබලා තිනවා මේ ආත්මය දැන් කරන නරක හොඳ නිසා මතු ආත්මයක් ලැබෙනවා කියලා සමහර වෙලාවට මේ දීර්ඝ සංසාරයේ කාල පරතරේ බාරගෙන කාර්මාණයේ දිගේ අතීත අනාගත පත්‍යුප්පන්න කියන ක්ෂණ තුනට දාලා විස්තර කරනවා. ඒක තමයි අපේ සාමාන්‍ය කියලා දෙනකොට පාවිච්චි කරන මූලධර්ම ක්‍රමය. නමුත් ඒ විදිහට කරගෙන යනකොට අරක තේරුම් ගන්න පුළුවන් අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන තීක පිළිබඳව ආංශික දැනුමක් ගන්න පුළුවන්. ඒ සංස්කාර නිසා විඥාන ඇතිවීම පිළිබඳව රේඛීය තාකානුකූල ආංශික දැනුමක් ගන්න පුළුවන්. ඉතින් ඒක නැවත නැවත කරනකොට යම් ප්‍රමාණයක කියුමක් ඇති වෙනවා. එතකොට සදාචාරයට ඉඩ තියෙනවා. මුගියාට හොඳට පින්කම් කළා නම් මේ ආත්මෙදී සපලම්පත් ලැබිලා ඇති. නොලැබුණා නම් ඒක මේ ආන්දේ දෝෂයක්වත් වැස්සේ දෝෂයක්වත් අල්ලමුකද මන්ට ඕනියම් කළවත් නෙවෙයි. තමන්ගේම genaව කර්ම ශක්තිය. දුකකටපත් වුණා නම් ඒත් එහෙමයි කියලා යම් ප්‍රමාණයකට තමන්ට මේ වර්තමාන තත්වය බලනකොට කාටත් එකයි. පොදු සත්‍යයත් තාම මදි කියන්නේ දුකටපත් ඇත්තගෙන කතා කරන්න දෙයක් නැහැනේ. ඉතින් අපි මධ්‍යස්ථව ඉන්නවා කියලා හිතුවත් අපිටත් තාම නැහැ ස්පාස්ක. කවුරු බැලුවත් එකම තත්ත්වෙ ඉන්නේ කියලා. ඕක පිළිබඳ ව්‍යාපාරකෙම අනුකල්ල යන්තම් හරි ආධ්‍යාත්මික හැඟීමක් ආගමික හැඟීමක් සදාචාරයක් එන්නේ ඉත කියලා. එතකොට දන්නවා මේ සැරේ ගිය ආත්මෙට වැඩි සදාචාර වුණොත් තව ඉස්සරහට එන්න චිත්තක්ෂණ ඉස්සරහට එන්න තියෙන ආත්මෙ මේට වැඩි ටිකක් විවේකී ලැබෙයි. නමුත් ඒක වැඩි කරගන්න එක තමන්ගේ වැඩේ කියලා එන්නේ ඉන්න කාලානුරූපෝ ක්‍රමානුකූල දියුණුවක් ඇති කරන්ට සදාචාරාත්මක වටිනාකමකුත් ආනුපූර්ව ප්‍රතිපදාවකුත් කාල රාම තුළ විස්තර කරන්න පුළුවන් ගැටිකුත් තියෙනවා. නමුත් පෞකේ අවුරුදු 30 විතර ඇතුළත සම්පූර්ණ මේට විරුද්ධ වගේ පේන විකල්ප අදහසක් ඇතිලා තියෙනවා. ඒ වගේ පටිච්චසමුප්පාදය චිත්තක්ෂණ තුනක් ඕනේ එකම චිත්තක්ෂණේ කියලා. ඒ චිත්තක්ෂණය තුළ නිවනක් තියෙනවා. ඒ චිත්තක්ෂණය තුළ මුළු සංසාරෙමක් තියෙනවා. ඒ චිත්තක්ෂණයක පටන් ගන්න දුලා කරන්න පුළුවන් අමාර කරන්න පුළුවන් කියලා අඛාලික ප්‍රතිපදාවට දාලා සම්පූර්ණ නිවන් දුතු රහතන් වහන්සේ නමක් පරිණෝපාදයේ දක්න ක්‍රමයක් එළියක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දෙගොල්ල අතර හැමදාම රණ්ඩු. දැන් කිසි කෙනෙක් කියනවා නම් එහෙම කියන්න බෑ මේ ගියාත්ම ගිනාව කර්ම කියන්නේ නෑ කියන දහදාන්නේ. කර්ම තිබුණොත් එහෙම ලබනාසට යන්නේ නෑ කියන දහදාන්නේ. කර්ම ශක්තිය කර්මයේ සාකර්ම ඵලයේ සදාචාරය නෑ කියන දහදාන්නේ කියලා. අර ඒක චිත්තක්ෂණයක් තුල පරිසම්පාදේ විස්තර කර නැත්නම් විසුද්ධර මේ බුද්ධ මන්ත්‍රය වෙනස් කරන්න හදනවා මහාපදීර ඉක්මවන්න හදනවා කියලා විශාල ඒ චෝදනාවක්. එතකොට අර එක චිත්තක්ෂණයක් තුළ විස්තර කර නැතුව සඳහන් කරනවා එහෙමනම් ධර්මය තමා විසින් ප්‍රත්‍යක්ෂ කරන්න බැරි වෙයි. ගියාත්මේ කරපවුවට මේ ආත්මේ වලට ගියාත්මේ
සත්‍ය දන්නේ නැහැ මේ ආත්ම විඳවන එක විතරයි කරන්නේ. එහෙනම් මේ චිත්තක්ෂණය කරනතුළු මේ චිත්තක්ෂණයම දක්වන්න පුළුවන් කියනකොට නම් ඔන්න තමන්ගේ වාක්‍යෙම තමන්ට එනවා. ඒතකොට ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගතිය තමන්ට දැක ගන්න පුළුවන් ගතිය. අකාලික ගතිය එතකොට තියෙනවා. ඒක නිසා තමන්ට ඒ වහ වහ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි එතකොට එක විදියකට බලනකොට තාමත්ම තර්කානුකූලව බලනකොට තාමත්ම අපි වචනේ භාෂාව හින්දි රැඩිකලි කියන එක බැලුවොත් එහෙම නිවන් ලබලා වගේ මේ චිත්තක්ෂණයේ වගකීම ගන්නවනම් ඒ තරමටම දිනුනු නම් ඒ හිත ඊට පස්සේ නිවන් සාක්ෂාත් කරන එක විතරයි තියෙන්නේ. නමුත් නිවන කියන එක පිළිබඳව හොඳ පැහැදිලි අදහසක් තියෙනවා. එතකොට ඒ අත්ව සමානවද වරද්ද ගත්තොත් දැන්ම නිවන් ලැබුවා ඇත්ත විදිහට කතා කරන්න පටන් ගන්නවා. එතකොට එනවා හොඳ සමීකරණයක්. නිවන කියන්නේ සංසාරය කියලා. සංසාරය පිළිබඳ ඊට ජීවත් ගන්න එක තමයි නිවන. සංසාරයෙන් පිට නිවනක් නැහැ. ඒ නිසා ඒ අත්ව ලියන කල් ගාලා කරන සංසාරය සමානයි නිබ්බානයි. ඉතින් ඒක කියපු ගමන් අර මේ ආත්ම තුනක පක්ෂම්පාදේ විස්තර කරන්න ඇත්තෝ ඒ අත ගහ ගන්න ඔළුව වලේ ගහ ගන්න. ඒතකොට කොහොමද සදාචාරයක් තියෙන්නේ? ඒතකොට කොහොමද මේ අම්මා තාත්තා කියන්නේ? අනේ ඒතකොට කොහොමද ගුරු වෙන්නේ? මේ ශිෂ්‍යෙක් හදාගන්නේ? ආදි වශයෙන් සදාචාර පැත්තෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ දෙක මැද අවිරුද්ධව ඉන්න හැටි දැනගන්න එක තමයි මේ ආරණ ප්‍රතිපදාව. අපිට යම් වෙලාවක අපේ හිත සදාචාරාත්මක නැතුව අසාධාරණී ගාථා ඊගාට සඳහන් කරන විදිහට අවිරුද්ධෝච සංහාය රසේසු නාදු කිච්චති කියලා කියනවා. රසයන් කෙරේ කිචි භාවයක් වෙන්නේ එපා උපසාන්තර. නමුත් අපිට උපසාන්ත භාවයක් නැති වෙලා ගිල අපිට යම් රසයක් විශේෂයි. පුරුෂයෙකුට ස්ත්‍රී රසයේ අන්තිම රසය. ස්ත්‍රී දැකීම, ස්ත්‍රී ඇහිම, ස්ත්‍රී කඳ, ස්ත්‍රී රස, ස්ත්‍රී ස්පහස, ස්ත්‍රී ගැන කල්පනා කිරීම. ඒ පිළිබඳ කිචුකමක් ආවකනම් ස්ත්‍රී දියාවට පුරුෂයෙක් පිළිබඳව වර්ණ ගන්ධ රස අවසයෙන් ආවයි කියලා ආන්නේ රාජ මතක තියාගන්න ඕනේ. දැන් මේ වෙලාවේ මේ චිත්තක්ෂණයක නිවන කියන එක බොහෝම ඈතයි දැන්. දැන් තියෙන්නේ මම ආයෙදී ඇති වෙලා ඒ තුළින් මම මාගේ ආත්ම කියන එක නොතන ඇතුළත මෝල් ගහකිල්ල වගේ හිරවෙලා. මේ වෙලාව අඩු ගානේ වර්තමාන මොහොතේ චිත නැහැ. මේ වෙලාවේ අපට බෑ මේ කියන අර චිත්තක්ෂණයක අකාලික නිවන ගන්න. මේ වෙලාවට දුණු කිටික පොතු වරින්න වගේ අනුපූර්වක මේක දැන් සීලේ පොඩ්ඩක් පේනවා. ඇති වුණොත් එimhe මේ කොතනින් කෙලවෙයිද කියන බට වික්‍රණ පාරදික වෙන්න පිළිසි. ඒක නැත්නම් ගීයක් නම් ආනන්තරිය අකුසල කර්මයකට ඡන්ද ඉදිකිය. ඒක නිසා කියලා එතෙන්දී අපි සීල ආරක්ෂා කරගෙන ඒ සීලයේ ආරක්ෂාවට සමාධිය ආවට පස්සේ නම් අර ඉස්සලට වැඩි ටිකක් චිත්තක්ෂණයක නිවන අවබෝධ කර ගන්න තරම් මොලේ පැහැදිලි. තවත් කිසි කෙනෙකුට අර වෙලාවේදී අදාල් නැති වුණාට සතිය පිහිටුවාගෙන මම දැන් මෙතන කින්තඳීට ගත්තට පස්සේ ඒක කියලාගේ හිත අර කියන එක චිත්තක්ෂණයක නිවන එක චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාදය එක චිත්තක්ෂණයක අකායික භාවය වුණා තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. නමුත් ඒක දෙන්නේ කොට දෙන්න බෑ. මොකද දෙන්නේ කොට එක විදියට දේවල් පහළ වෙන්නේ නෑ. ඒ නිසා මෙන්න මෙවැනි ධර්මතා දෙකක් එකම පටිච්ච සමුප්පාදය විස්තර කරනකොට අන්ත දෙකක විග්‍රහ දකින්න එක කරදරයක් කරගන්න අරකට. දෙකම දන්න එක හොඳයි. හැබැයි දෙකම අල්ලන්න නැතුව යන්න ඕන. දෙකම අල්ලන්න නැතුව යන්න නම් දෙක පිළිබඳව කායෙවත් අහලා ඉගෙන ගන්න බැරි තරමට තමයි අහලා තියෙන්නේ. ඒ නැත්තම් ඕවා කියලා දෙන්න කක්කිය පෙළ ගැහෙන. පෙළ ගැහෙනකොට වෙන්නේ මොකද්ද? නිකන් කාලිනාතු. ඒක නිසා මේ අන්ත දෙක තියෙන කාලික ස්වරූපෙන් ධර්ම දේශනා කරන්නේ අවබෝධ කරන ප්‍රශ්නේ දිහා උඩින් ගලපන්න නැත්තු. අවබෝධ කරගන පස්සේ ඒවා ඒ ප්‍රශ්නේ දිහාම යට ඉඳලා පෙන්වන්නත් පුළුවන්. තාම බුද්ධ ආගමට ඇවිල්ලත් නැහැ. කර්මේ සහ කර්මඵලයේ අදහලත් නැහැ. සීලක පිළිපදලත් නැති කෙනෙකුට ඒවා තේරෙන තාලෙට ගියාත්ම කරපු හොඳ නරක මේ ආත්මේ තේරෙනවා. මේ ආත්මේ කරන දේවල් ලබන ආත්මට යනවා. කර්මානුරූපෝ හොඳ නරක සීත වේනවා. මේ වෙනකොටත් අපි ළඟ තණ්හා මාන දෙක තියෙනවා. ඒව ටිකෙන් 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 නැති කරගෙන යන්න ඕනේ කියන එක හොඳයි. මුචුන්ට වහා අවබෝධ කරගන්න කෙනෙක් නම් තව දවසෙන් දෙකෙන් මේක තේරුම් අරගෙන අච්චර කාලයක් අනකට දාන්න නැතුව තේරුම් ගනීවි. එක චිත්තක්ෂණයක සතියක අපි දැන් මම දැන් මෙතෙන්ද ගියෝ සතිය මාර්ගයෙන් ඒ චිත්තක්ෂණියත් ආව කෙලස්ක අප කියනනේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන් වීර්යය කියලා.
සතර සතිපට්ඨානය කියලා කියන්නේ ඉස්සලාම සත්‍ය පිළිබඳව අවබෝධයක් ඇති කරලා දෙනවා ලාවට. අන්තිම ධම්මානුපස්සනාවේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් නිවන් දක්වනවා. නමුත් අපි කියන අන්තිමට ලාවට සත්‍ය වුදු කරුවයි කියන්නේ. සත්‍ය වුදු කරුවා නම් ඊගා කුතිරට ආර්ය අෂ්ටාංග මාර්ගය උගන්වන්නේ නැහැ. එතන සතර සම්‍යක් ප්‍රධානයි. සතර සම්‍යක් ප්‍රධානෙදි ඉස්සලාම උගන්වන්නේ මොකද්ද? උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය සංගම් ජනේති වායමති චිත්තම් පක්ඛන්හාති පදහත්. තමන්ගේ හිතේ උපන්නා වූ අකුසල කර්ම දුරු කිරීම සඳහා අකුසල ඡන්දයක් ඇති කරගන්න. ඊගොඩ වෑයමක් ගන්න. ඡන්දං කනේති වායමති. චිත්තම් පක්ඛන්හාති. දත්තත දත දිල අපාල. ජීව උඩුකල්ලන දිල තද කරනවා. සිහිල්ලෙන් ධාර්ය දාති මේ ආපු අකුසලේ. මේ ආපු චිත්ත කෙලසෙන ධර්මයේ ක්ලේශ ධර්මයේ දිග්ගතම මූල ජීවණේ විචිකේ විරුද්ධ වීමක් හෝ හැපීමක් කතා කරන්නේ නැහැ. මොන දීමක් කතා කරන්නේ. ප්‍රතික්‍රියා කිරීමක් නෙමෙයි මේ කරන්නේ. එහෙම කරගෙන හිටියොත් ඒ චිත්තක්ෂණයේ හිත පිරිසුදු කරගන්න පුළුවන් ශක්තියක් සතියේ නැති කලදී. යම් කෙනෙකුට පිළිගන්නව නම් මේ ආත්ම තුනක පමණක් කතාව ඒ බුද්ධයලට කවදාකවත් මේ චිත්තක්ෂණයේ චිත්ත විසුද්ධිය කියන සත්තාණං විසුද්ධිය කියන එක අදාහ ගන්න බැරි වෙනවා. ඒකත් ගිය ආත්මේ පව් තිනවනේ. ඒ නිසා අපි කොච්චර පිරිසිදු කරලා පව් වෙනවද? සතිය ගැන දන්නේ කන දන්නවා මුදුවර සතිය පිළිචියාට පස්සේ ඒ චිත්තක්ෂණ කෙලස් නැහැ. අපි ආස්වාසයක් ආස්වාසය වශයෙන් මෙනෙහි කරන මොහොතේ චිත්තක්ෂණයක් කෙලස් නැහැ. ප්‍රසවාසයේ ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරන චිත්තක්ෂණයක් කෙලස් නැහැ. පිම්බීමක් පිම්බීමක් වශයෙන් මෙනෙහි කරන චිත්තක්ෂණයක් කෙලස් නැහැ. ඇකිලීමක් ඇකිලීමක් කියලා චිත්තක්ෂණයක් මෙනෙහි කරන චිත්තක්ෂණයක් කෙලස් නැහැ. වම වශයෙන් දකුණ වශයෙන් යනකොට එනකොට කනකොට බොනකොට ඕනෙම තැනකදී මේ චිත්තක්ෂණය අරියටම එළවි මොහොතේල් කියනවනම් පින්බින වෙලාවෙදිම පින්බිව මෙනෙහි කරනවා. ගියාට පස්සේ නෙවෙයි, භාවනාවට පස්සේ නෙවෙයි, හැකිලෙන වෙලාවෙත් නෙවෙයි. එහෙමනම් කෙලස් නෑ. ඒක උපමාවක් වශයෙන් පෙන්නන්නේ ඉදිකට්ටක් කෙලින් අතට හිතවලා. ඒ ඉදිකට්ට වල කොච්චර අබ වැක්කිරුවත්, කොච්චර තල වැක්කිරුවත්, කොච්චර වැලි වැක්කිරුවක්වත් මුතුනත සිකාවේ මොනක් අතේ. ඇත්තද වැක්කරෙන්ද වැක්කරෙන්ද අරක පිරිසුදු වෙන. අනියගේ සත්‍ය කෙලින් හිතපු වෙලාවේ අතීතයේ කර්ම නිසා හෝ මේ මොහොතේ චිත්තක්ෂණයේ තියෙන කෙලෙස් කපන්න පුළුවන් කියන එක පිළිගන්න නම් අකාලික ධර්මයේ පිළිමතව යම් පිළිගන්න ගැතියක් තියෙනවා. ඒක විරුද්ධ වෙලා බෑ. ඒ වගේම පිළිගන්න ඕනේ මේ වෙලාවේ චිත්තක්ෂණයේ කෙලෙස් ආවේ මේ මොහොතේ මේ වනේ පෙර කරපුවා වෙන්න පුළුවන්. ඒතකොට කාල තුනකදී යන පරිසම්පාද වෙන්න පුළුවන්. කොයි දේ වුණත් සතියේ තියෙන මේ අවිරුද්ධ ප්‍රතිපදා සතියේ කියන මේ මම දැන් මෙතන කියන ගතිය හැකි සංඥාව කියලා නම් ඒ පුද්ගලයාට වර්තමාන මොහොතේ හිත තවදුරටත් කෙලස් බරිත වීම යම් ප්‍රමාණයකට පිළිගත කරගන්න පුළුවන්. ජීවණියට තමයි ගතම් කරන්නේ අනුප්පාන්නං අපාවානං අකුසලානං ධම්මාන න උප්පාදාය චන්දං ජනේති වායම කිරියන් සිතම් පක්කන්නාති පදාහ. දැන් මේ හිත පිහිටු කරගත්තා දාන ඊ ගාව චිත්තක්ෂණය ආයෙත් කෙලෙසෙන්න පුළුවන්. හැබැයි ඒ කෙලෙස් තාම අනුප්පන්න අකුසල තියෙනවා. අන්නෙවැනි අනුප්පන්න අකුසල නොයිපද වීම පිණිස ගන්නා වීර්යද කියන අපි සීල සමාදානේ ලැජ්ජාව බය වීර්ය ප්‍රධාන වීර්ය අධිෂ්ඨාන ශක්ති මේ සේර මොන කරලා තියෙන්නේ වර පිණිස කරගත චිත්ත සංතාන විකට කියනවා. ඒක සතියෙන් කරලා තොන් අර මේ කලන ගඟක් ආරාත දැන්නක් බලින් ඕල් නම් අපි වැලි කොට වලින් తాවකාලිකව ගම්මක් ගහලා වතුර පැත්තකට හරව ගන්නවා. අන්නේ හරවගත්තේ වියලිපීමේ තමයි කණු ගහන්නේ. අන්නේ වගේ తాවකාලිකව වැලි දැන්න වාගේ තමයි සතිය. සතියෙන් කරන්නේ මොකද්ද මෙතෙක් කල් තෙමාගෙන ගලපු ගාඟව පැත්තක් වියලවලා දෙනවා. කණු ගහ ගන්නවා. මේ කණු ගහ ගන්න එක ඇතුළත වීර්යයෙන් ඒ කොන්ක්‍රීට් පස ගන්නවා වගේ තමයි වීර්ය කරන වැඩේ. වීර්යෙන් කරන්නේ මොකද්ද? එන්න තියෙන අකුසල කර්ම දැනගෙන ආදීනව දැනගෙන මේක ඉබේ දුන්නොත් මක්කුදල් බන්නේ දුන්නොත් මලකට කන්න දුන්නොත් ආයේ මලකට කන ඒ නිසා පිරිසුදු කරගත්ත හිත දිගට ගෙනියන්න නම් වීර්ය අවශ්‍යයි. ඉතින් අර මේ මම මේ කතාව කිව්වේ මුලින්ම දැනට තියෙන මේ පිරිහිච්ච කෙලහිච්ච හිත පිරිහිච්ච කෙලහිච්ච හිතක්ව දැනගෙන පිරිහීමට කෙලසීමට හේතු වෙන්නා වූ ධර්මයට මුණ දෙනවා නම් අපි ඒකට සත්‍ය කියනවා නම් ඔය සත්‍යයට මම කැමති කියන්නේ ඕක තමයි අතිරුත් ප්‍රතිපදාව. ඔක නම් අපන්නක ප්‍රතිපදාවක් කියන්නේ.
ඕක තමයි සාමීචි ප්‍රතිපන්න වෙනවා කියන්නේ. ඕක තමයි ධම්මචර්යාව කියන්නේ. ඕක තමයි සමචර්යාව කියන්නේ. ඕක තමයි අරියචර්යාව කියලා කියන්නේ. ඕක තමයි වහා ප්‍රතික්‍රියා නොකරනවා කියලා කියන්නේ. ඕක තමයි අරණ ප්‍රතිපදාව කියන්නේ. ආ මේ විදිහට සත්‍යයට කවදාකවත් තනක් දෙන්නේ නැහැ. අර කාලමාන පුණ්‍යයෙන් කියන ප්‍රතිසම්පාදය එක චිත්තක්ෂණයේ කියන ප්‍රතිසම්පාදය දෙක කලවම් කරලා ගහගත්තේ නැත්නම් උත්තර තමයි ඕනෑම මේ භාවනා ජීවිතේ ධර්ම ප්‍රශ්න සෑම දෙයකම දැඩි අන්ත දෙකක් තියෙනවා. ඒක සරුවත් අනන්දගේ සරුවෙන් තාංජාගේ ලක් වෙලා උන්වහන්සේ පෙන්නලා තියෙනවා දෙකම අල්ලන්නපා. ඔය දෙක මැද මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ මධ්‍යම ප්‍රතිපදාව මේ ඉස්සර භාවනා කරන එක නම් මධ්‍යම ප්‍රතිපදාව, පස්සෙන් භාවනා කරන එක නම් මධ්‍යම ප්‍රතිපදාවත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඊයේ තමන්ගේ මධ්‍යම ප්‍රතිපදාව අද මධ්‍යම ප්‍රතිපදාවට ගැලපෙන්නේ නැහැ. එතන එතනේ මධ්‍යම ප්‍රතිපදාව සංස්ලේෂණය කර ගන්න නම් බුදුන් පිළිබඳවත් අනේ මට බුදුහාමසෝ මට දෙයක් කලවම් කරලා දෙන්න කෙනෙක් වගේ මධ්‍යම ප්‍රතිපදාව කලවම් කරලා දෙයි කියලා හිතන්න තරකයි. මගේ ගුරුහාමසෝ කලවම් කරලා දෙයි. එහෙම නැත්නම් අම්මා ඇවිල්ලා තාත්තා ඇවිල්ලා කලවම් කරලා දෙයි. හැයට හීනෙන් කවුරු හරි කියාවි. එහෙම නැත්නම් මට ආශිංසනය කරාවි කියලා හීනකින් අත් හිතන්නේ. ඒක සඳහා තියෙනවා අවදිභාවය. මේකට තියෙන අන්ත දෙක තේරුම් ගත්තනම් හන්න දිනු. ඒ අන්ත දෙකම නාලා මැදත් නොගිලි නොගැලි මැද නොගිලි නොගැලි කියලා කියන්නේ මොකද්ද? තමන් ඒ අපි ගත්ත පරිසම උපාද උපම ඇහෙට එක චිත්තක්ෂණයේ පරිසම උපාද විස්තර කිරීමත් ඒකාන්තයක්. චිත්තක්ෂණ තුනක් ජීවිත තුනක් කරන විස්තර කරන අන්ත මේ දෙක මැද මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉඳලා අතිය බේරගත්තොත් දින් යම් වෙලාවක මට දැන් මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉඳලා අතිය බේර ගන්න පුළුවන් කියලා අසුතක් ඇතිවෙනත් එතන ඒකත් අල්ලගත්තා නේද? නිසා ඒක ඊගාව චිත්තක්ෂණයට යන්න වේගයක් කරගන්නවා මිස සංවේගයක් කරගන්නවා මිස ඒක තොන්ටුට බලන් දණ්ඩයි. ඒකට රජ වෙන්නයි කියොත් එතන ගිලෙනවා. ඒ නිසා වර්තමානියේවත් මේ වේමජ්ජේන උප සංඛේයෝ ගණන් ගැනීම කරන්න යන්න එපා. මම යන්තම් අතන ඉගෙන ගත්ත ඔන්න මධ්‍ය ප්‍රතිපදාව දැන් යන්තම් වැඩේ හරි කියලා විශ්වාස කරගන්න. විස්පස්යෙන් දෙන්නේ නැ දුන්නොත් කියලා තියෙනවා. දැන් හිතා ගන්න ඕනේ දැන් ඔන්න යන්තම් මේ චිත්තක්ෂණය කියලා ස්කපා ගත්තා. නැත්නම් කාමච්ඡන්දයක් අංකාමච්ඡන්ද දැක්කා. නැත්නම් ව්‍යාපාදයක් ආව්‍යාපාදයක් දැක්කා. හිඳක් ආවින්ද දැක්කා. එනතන් සැකයක් සංඛාවක් ආව දැක්කා. හිතවිසිරි යන ගතිය තුන දැක්කා කියලා. ඒක දැකපු ගමන්ම වර්තමාන චිත්තක්ෂණයේ හිත ජලස්තලින් චිත්ත පිසුද්ධියක් ලැබුවා නම් පිරිසුදුකමක් ලැබුවා නම් වහාම දරගන්නුන ඊගාචිත්තක්ෂණයේ කෙලස් වලින් ආයකයෙන් දිටිනවා ආය වීර්ය ආරම්භ කරනවා එන ඊගාචිත්තක්ෂණේ වහා මෙනේ කරන්ට ලෑස්ති වෙනවා මිස යන්තම් ඇති මම සිනවා කියන අදහස ගන්න නැහැ අර කරිමුත් මං මතක් කරා දවසක ආන්දර හතර දිනක් මේක මහායාන කතාවක් හතර දිනක එක වෙලා කතිකාවක් කරගෙන තියෙනවා අපි දැන් අහියට මේ හතර දින ඉන්න බොහොම දුරයි කතාව වැඩි ඒ නිසා අපි ඉස්ස කාලයක් වෙන්න ඇති අදිෂ්ඨාන කර තියෙනවා කතිකා නොකරන කතා නොකර අපි භාවනා කරමු පස්සේ ඒගොල්ලෝ භාවනා කාර්ය දෙල පහනපත්තු කරලා භාවනා කරන යනකොට වාහනේ තෙල් ඉවර වෙගෙන යනවා. කැපකාරයත් අපේ කැපකාරය වගේ වෙන්නේ නැති ආවහන්ද හඳ දැක්කා වගේ වරින් වර එනවා යනවා. ඉතින් එකහම කියන දැන තියෙනවා දැන් මේ මිනිස්සු මේක දැක්කේ නැහැ. ඊගාතර එනකොට තෙලුත් නැතිනවා ගිනි පෙට්ටියකින් දැක්කා ගන්න බෑ. පොල් තෙල් තැනක් හොයා ගන්න බැරි නිසා කැපකාරය තෙල්සින උපයනවා අතෝ තෙල් ඉවරයි කියලා. ඉතින් ළඟ ඉන්න ආමලකවලු ඔන්න කතා කරන් ඉවරයි. එතකොට දෙවෙනි ආමලක කතා පළවෙනි ආමලක කතා කරද්දී පොරෝ දෙන්න දෙවෙනි ආමලකවලු ඔන්න අපේ ප්‍රතිපදාව කැඩුවා. අපි ගිවිසුමක් කරන්න එකේ කැඩුවා. තුන්වෙනි ආමලකවලු ඒක කියන්නේ කියලා තමුසෙත් අහුණානි කිව්වා. ඉතින් තුන්වෙනි ආතිරේ. හතරවෙනි කලු මම විතරයි කතා නොකර කිව්වා. එතකොට ඕච්චිය මේ එක චිත්තක්ෂණයක අරමනස පහන් තෙල් දාන වෙලාවේ ආහමතු වැටුණට කමක් නැහැ. අනුගාන ඊගාව ආහමතු දන්නවනම් අනුගාන මගින් වෙන්න ඕනේදී ඒ ආහමතුරංග ප්‍රතිපදා කඩාන හරි කෙරුවා. ඉන් කරුණාවට දාලා හෝ ප්‍රඥාවට දාලා හෝ කටපොක වහගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. සදාචාරය පැත්තක තියලා එහෙනම් තමයි මේ කරන වැඩේ මොකද්ද කියලා දැනන්නේ. ඒක තමයි මෙතන ගැළවිච්චා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. එහෙමනම් හතරෙන් එකේදී කැඩෙනවා ප්‍රශ්න ඉවරයි. දෙවෙනි එකනා පළවෙනි එකනාගේ දෝෂේ පෙන්වන්න ආලමක ඒත් කටයුත්ත කරන්න උනාට ඉබ්බට වෙච්ච දේ තමයි. ගලක් උඩ වෙන්න පරිගෙන යනවා.
තුන්වෙනි එක ඊටත්ටේ මූල ධර්මානුකූල කතාවේ ඔබ වහන්සේ අනු හදන්න කියලා ඔබ වහන්සේත් අහුණා නේද කියලා ඒකත් කතා කරලා මේ කියන්නේ. අන්තිම කනාව අධිෂ්ඨාන කරගත්තා මම දිනුවා. මේ තුන් දෙනාම ආවුණා. මැදින් ප්‍රතිපදාව මම ඉන්නවා. ඒක නොකිය ඉන්න බෑ යාට. මේ මැදින් ඔබ සංකේයෝ කියලා කියන මැද හිච්චට මැද ඉන්න බව අඳහර පාන්ට යන්න එපා. අඟ උස්සන්න යන්න එපා. රූපාත් කරගන්නවයි කියන එක ලේසි නෑ. අපි උදාහරණයක් ගත්තාම හොඳට තේරෙනවා. නමුත් අපේ අතින් නොවේ. අල්ලපු ගෙතර දෝෂ නෙවෙයි. අපේ අතින් වෙන දේ. ඒ නිසා අර පළවෙනි තුන් දිනාම ගියදී අන්තගාමීව අහුණයි කියලා හතර වෙනි කරන්නේ හොඳටම තේරුණා. නම විතරයි කතා නොකර කියලා. නමුත් ඒක ගන්න නොකියයි. අන්ධකාර පාන්න නැතුව බෑ. අන්න ඔතනදී අවු වෙනවා. ඒක නිසා අතීත කියන්නේ නැතුණාට හිත අනාගතයේ සැලසුම් නොකරට වර්තමානයේ තෝරාගත්තට පස්සේ තුන උඩ දාන ගතියක් එනවා. අවියසා දරා ගන්න බැරි ගැටියක් වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? මත් චිත්තක්ෂණයේ එන කෙලෙස් පිළිබඳව අවතක්ෂේටටක් වෙලා සතිය පිළිබඳව මේ අමතක වෙලා වහාම ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. ඔය ප්‍රකාශ කිරීම ඉතුරු තුන් දෙනාට නොකලට හිත හිතමත් කරනවා. ආ මේක තමයි කියන්නේ තණ්හාමාන දිට්ඨි කියලා. මේ කෘෂ්ණාවෙන් අල්ලගන්න. මේ තුන් දෙනාම කොච්චර ගියත් හැකියාවක් නැති කට්ටිය මම නම් එහෙම නැහැ කියලා අර තමන් දැනගත්ත මධ්‍යම ප්‍රතිපදාව ගමද කෘෂ්ණා කරනවා. අනේ මම මේගොල්ලෝ කතා කරලා කතා නොකරනවා මම බේරුණා නේද කියලා හිත කතා කරනවා. ඒකට මාන්නයක් ගන්නවා. අප්පා මේක නිකන් කම්බි ඇවිදිනා වගේ වැඩක්. ඒක ගියකින් ගින්දරකින් යනවානේ කොහොමරි මම බේරුණා. මේ හතරේට එකනේ මම විතරනේ බේරුනේ කියලා තමන් අනිත් තුන් දෙනාට ඒක අතිමානික කරනවා. නැත්තම් ඒ දෘෂ්ටි ගන්නවා. තණ්හාම දෘෂ්ටියක් වශයෙන් අර ගන්නවා. මම ගත්ත ක්‍රමෙත් නැහැ හරි අර තුන් දෙනාම වැරදි. ඉත මේව සත්‍යම හොගමන්නම් කියලා. කොයි එකෙන් උත් අහුවෙනවද? ඉත ඒ වගේ සියුම් තැනකට අපිට යන්න පුළුවන් වෙයිද? කවදාවත් අර එක චිත්තක්ෂණයකමයි පරිසම්පාදේ තියන කියලා ගහගන්න පටන් අරගත්තා. චිත්තක්ෂණ තුනක් නැමේ ආත්ම තුනක් කියලා පටන් ගත්තා කවදාකවත් අපිට අර වගේ සියුම් භාවයකට යන්න බෑ. ඒ වගේම තමයි ඔය தত্ত্ব දෙක නැතු ඔය தত্ত্ব අරහ නොවි සියුම් தত্ত্বට යන්නේ නැහැ. මේ ජීවුන් tattre යන්නේ 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 ඒක අගේ ආඩම්බර කිරීම තමයි වැදගත් නැති. අන්නේ අගේ ආඩම්බර කරනවා මුල පතන්න යමකට විරුද්ධ නොවේ සිටීමේ ලකුණ. නොගැතිම හරණ ප්‍රතිපදාව සාමීච ප්‍රතිපන්න ගතිය. රැක්කොත් අපි මෙහෙම හිතමු. අර තුන් දිනාම දවසක කියන්නේ තියෙනවා හතරවෙනි හැමදෝ කතා නොකර හිටියානම් අපි තුන් දෙනා වුණා ඔබ වහන්සේ බේරුණා ඔබ වහන්සේ කිරි අසාධාරණ ඔබ ප්‍රජාතන්ත්‍රවාද විරුද්ධ ඔබ ඒ විනිවිද පේන්නේ නැහැ කියලා. ඇත්තටම අරහාඳුර දන්නවා ඒ කතාව ඇත්ත බව. මොකද ඒ සාංශයේ කට වහගෙන හිටියන්නේ. කතා කරන මාන්නයක් නැහැ. ඔය වෙන කටවල යන්න තිබ්බා. හරි ඒක දැනගෙන ඒ සාංශේ මාන්නේ නැතුවත් කරගෙන කතාන කරත් හිටියා නම් ඒ මාද දන්නවා ඒ හාමුදුර දන්නවා පරිශෝධන කරන ඉස්සේ කරා මම එකක් පොරොන්දු වෙනවා ඕගොල්ලන්ට කවදාස් කවුරුත් චෝදන කරන්න ඉන්නවා. චෝදන කරන්න තරම්වත් අනික් බඳුන්ගේ සියුම් භාවයක් හිතේ නැහැ. ඒ නිසා අපි ගිය පාර හුලඟක් අත්තු වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මාර්ගයක මාර්ගය ඔබ දැනගනින්. ඔය මේ ඇහැ මගේ රූප මගේ දැක්කේ මමයි කියන જાතියක් වෙන රෝගීල කියාපන්. මම මගේ ඇහැ කියන්නේ නැහැ මගේ රූප කියන්නේ නැහැ. ඒ නිසා මම ගිය පාර හුලඟක් අත්තුම තල්ලන්නයි. අනේ ඉදාට තේරෙනවා බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙන්නේ මොන තරම් සියුම් යතුරක්ද කියලා. ඒ කාලදාක බුදුහාමුදුරුවෝ වාස්තික වශයෙන් වාස්තුක වශයෙන් අපිට දීලා නැහැ. උන්වහන්සේ පෙන්ලා දීලා තියෙන අවුරුද්ද වෙයල්ලා සංඝ වහන්සේලාට ඕන තරම් පුළුවන් අනුගේ යැපෙන නිසා උපාසක මහත්තුන්ට පුළුවන් කිසියම් දෙයකට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ඕනේ. ප්‍රකාශ කරන්න ඕනේ මේ විරුද්ධ බලයක් වශයෙන් නෙවෙයි තමයි සතහන් කරන මෙන්න මේ දේක් වුණොත් හොඳයි. ඒක මේ වෙලාවෙ වෙන්න ඕනේ, අරයාගේ වෙන්න ඕනේ, මෙතනදී වෙන්න ඕනේ කියලා කහපාදීමක් නැහැ. ඒ නොවෙනවනම් බොහොම හොඳයි. අවතාර මාතුල දිනේ තියවතියි. අනේ එකට කියන්නේ මේ අවුරුද්ද ප්‍රතිපත්තිය දැනගත්තා නම් මම මේ දේකනා කීපලක් මතක් කරා වගේ නිවනට ගියා වගේ. ඒක සාක්ෂාත් කරලා නැහැ. සාක්ෂාත් කිරීම පුතුමාකාර විකක චිත්තපටයක් පාඩපත් වෙනවා. ඕනම දැනුම්කාර ඕනම කල්පනාකාර ඕනම ගුණවත් කුලවත් ධනවත් සියරම දැනගස්සන්න පුළුවන්. අවිරුද්ධව යන්න දැනගන්න. මේ මහකලයේ නැති හමුදාවකට යන්න කියන්නේ යන්නද? පීතලයක් කරින්න බෑ. උකුලකට යන්න. උකුලක ගලක් තියෙනකොට උඩිය යනවා.
ගහක් තියෙනවා පැත්තෙන් යනවා. කුණ ගහක් තියෙනවා නමාගෙන යනවා. ලොකු ගහක් තියෙනවා තරන් නැමිලා. නමුත් කුණ ගහන අහන් වගේ භාවනා කරන යෝගාවචරය කුණ ගහක් වෙන්දි කරගන්න. වතුරක් වෙන්දි කරගන්න. ඒක කිසි තරයක ගැටුමක් නැහැ. ඒ විතරක් නෙවෙයි කැලේ අලුත් කරනවා. කැලේ තියෙන ඔක්සිජන් ටික ගමට ගෙනියනවා. කමේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික කැලේට ගෙනත් දානවා. අහන් වගේ වැඩක් කරනවා නම් ওই කිව්වට අපන්නක ප්‍රතිපදාවේ ආත්මාසකාමිකමක් නැහැ. විශාල විශ්වශනීය විශ්වවද වතේ ලොකු සම්බන්ධතාවයක් ඇති කලගෙන. ඉතින් සකල්පනා කරගන්න ඕනේ මේක කිසිසේත්ම කාලයකට අහු වෙන ධර්මයක් නෙවෙයි. මේක කිසිසේත්ම දේශයකට අහු වෙන ධර්මයක්වත් නෙවෙයි. මේක කිසිසේත්ම කාටවත් අධිකාරියට අහු වෙන ධර්මයක්වත් නෙවෙයි. හරියට සුද්ධ කරගෙන ගියොත් එnde අපි ළඟින් කිසිම තැනක ප්‍රශ්නයක් ඇති නොකර මුංගද්දියා වාගේ ආගන්න පුළුවන්. ඒ නිසා අවසානයේ දක්වන මේ උපසාන්ත භාවයට යන්න මැරෙන්නේ ඉස්සෙල්ලා පිටතන්න වෙන්න අතීතයේ අනාගතය අමතක කරලා මැද නාලා ඉඳනන් මේ සතියේ තියෙන මේ සියුම් ගති ලක්ෂණ තේරුම් ගත්තොත් අපි කල්පනා කරાવી අපි ඉතින්දා සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන් සතියෙන් ඉන්නවා විතර වෙනත් බුද්ධ වතක් නැහැ ධර්ම වතක් නැහැ සංඝ වතක් නැහැ සීලයක් නැහැ ඉතින් සාතු කාලය අනාර්ථයේ නිසා අපි ප්‍රාර්ථනා කරගනිමු ගතල දවස් තාත්මිය අපන්නක ප්‍රතිපදා ඍතු ප්‍රතිපදාවේ සාමීච් ප්‍රතිපන්න ගති ඉන්නකන් සමාචාරියාවේ ධම්මචාරියාවේ අධිචාරියාවේ හැසිරিলা ඇතිකා තුරට වහා ප්‍රතික්‍රියා නොකර අරණ ප්‍රතිපදාවේ ගත කිරීමේ මේ ජීවිතයේදීම ඒ දර්ශනයක් ඒ සීලයක් ඇතුව උපසාන්ත භාවයටපත් වෙලා ජීවිතය හමාර වෙන්නේ ඉස්සලා සාසනය කෙලවරෙන් ඉස්සලා ඒ බුද්ධ ආධ්‍යාත්මයන් වහන්සේලා විසින් ප්‍රාර්ථනා කරපු වීත තණ්හා tattve උපසාන්ත tattve සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිවිත ධර්ම දේශනාව මෙතන නැත ගන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම දැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ඒ චරිත ලක්ෂණ. ඒ චරිත ලක්ෂණ දැනගත්තාම ඒකන් ලෝරේ. ඒ චරිත ලක්ෂණ ඒක කියලා තියෙන මනාවන කියලා ගන්නවා. ඒක අඳන්න අපිට ඕනේ නැහැ. මොකද අපිට හම්බෙන ධර්ම වලින් ජයසුම දලුට ඇදෝ. ඕ යටි එහෙම තමයි ඒක සමයි කියනවා. ධර්ම කොහොමද? ඒ පුදුර අදහන්නේ තමයි තමුන් දන්නවා මේ චරිත ලක්ෂණ. ඒ චරිත ලක්ෂණ වලට කියන මානසික ඕක. කොහේ ඉන්න මාන අනික මානදී. මේ බුද්ධ දේ කියන්නේ විරුද්ධ වෙන්න ඕනේ.
ඒ පුදුලගේ තාසේ දක්වන්න අවතාර දැන් මේ අභිදාහල් වර්තමාන කියන තුන් කාලුණෙන්න මේ කිත්තක් වෙන කියන කයින් වෙලා තියෙනවා එන්නේ මේක තමයි පොතේ තියෙන ගැතුමක් මැදත් ගැතුමක්වත් එන එන්න හත් නැති තැන තියෙනවා ඒක මනුස්සයාට විතරමයි පච්චක් කරන තේසේ වුත් එන්නේ නැහැ චේතනාවට වෙන්නේ මේ කාලක්‍රේත වර්තමානවත් අයිති තේරුණා තේරෙන්නේ පුතෝ කියන කාලක්‍රේත වර්තමාන මොහොතේ ගැලෙන්නේ එතකොට වර්තමාන මොහොතවත් ගැලෙන්නේ වර්තමාන මොහොතවත් අහු වෙන්නේ එතකොට එතන අරතුණක් නැහැ එතන අපිරුත් හිතෙන්නේ නැහැ නැගේ එතන මනක් නැහැ එහෙමයි එතකොට මේ කලේ හරය ඕලොට ගන්න ඕලොම ඉතරයි ඉතරයි කියනවා නඳුත් නැහැ මොකොත් නැහැ ප්‍රශ්නයක් නැහැ ඒක මම හිතන්නේ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සම්පත්ති සිද්ධිය
ඉතාතා චගම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානෝ ධන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා බුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං සත්තා බුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මංපදං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතාවන්තු ඥාතියෝ මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තිය මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තිය මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තිය නිසරිගල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිගල යම ජීව සෝන් ප්‍රජාණන් වහන්සේ